ඇත්තටම හරිම කනගාටුයි දවසින් දවස මේ දාගෙ බහාරලා මේක අඩි 20කට වැඩි මේ වෙනකොට යටට හාරලා මේක නිදම්වත්තු හොයනවා ඉතින් ඇත්තටම කිසිම බලධාරියෙක් කිසිදු වගකීමක් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන නිසා නැවත නැවත අපේ සාසනික සම්පත් මහ පොළොවට වැළලෙනවා කියන එක ලංකාවාසී ලෝකවාසී සියලු බෞද්ධය දැනගත යුතුයි මේ භූමියට මේ වෙන පරිහානිය සම්බන්ධව කතා කරන්න ඇවිල්ලා ඒ පිළිබඳව වේල බලනකොට පුරාවිද්‍යා නිලධාරින්ට පහර දුන්නා කියලා තමයි නඩුව දාලා තියෙන්නේ මේවර ඈතිස්සේ හාරලා මේ වගේ තියෙන වස්තු සම්පත් විනාශ කරන්න කොයිතරම් මේ පහසුකමක් ඇද්ද ඉතින් අපි මේ ගැන පිළිගෙන නිසා තමයි අධිකරණයට අරගෙන ගිහිල්ලා අපිට නඩු දාලා අපිව හිර කරලා මේ පිළිබඳව කතා කරන්න බැරි තත්යකට පත් කරලා තියෙනවා අපි අධිකරණවල අපේ යතේ තියෙන පිනට ධනට දෙන දේ අපි වියදම් කරගෙන නඩුහබ කියනවා මං හිතන්නේ මගේ ජීවිතේ විනාශ වෙන්න ඉස්සෙල්ලා මම මැරෙන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික මට විසඳලා දෙන්න මේ රටේ බලධාරි මැදිහත් වෙනවා නම් ඊට වැඩිය ලොකු දෙයක් නෑ මට මොකද හේතුව මම හැමදාම රණ්ඩු වුණේ බලාපොරොත්තු වුණේ මේවට සාධාරණයක් කරගන්න හැබැයි අන්තවාදී ජාතිවාදී ආගම්වාදී යම් පිරිසක් දිගින් දිගටම මඬ ගහනවා ලැජ්ජහ කරනවා බණ කියපන් කියනවා රහත්වයන් කියනවා මාර්ගඵල ලබපන් කියනවා නමුත් අපිට ඒක කරගන්න පුළුවන් අපිත් කැමති මේ බුදුදහමේ හරය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයකින් මේ සසුනින් සමුගන්න මේ පංකොඩා වේලි පුරාණ රජමහා විහාරේ මේ හතර වටේට චෛත්‍ය රාජයන් වහන්සේ මෙන්න හාරනවා ඇවිල්ලා බලන්න පුළුවන් මේ චෛත්‍ය දැන් හාරනවා මේකට ආරක්ෂාවක් නැහැ වගකීමක් නැහැ අන්තිමේදී දෙපාර්ශ්ව අතර ගැටුමක් ඇති වෙනවා අවසානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දුන්නා කියලා හිර කරගෙන හිටියා කියලා ඔන්න නඩු පවරලා තියෙන දැනට ඒක අධිකරණේ ඇහෙන නඩුවක් විබ්‍ර වික්‍රමනායක සංස්කෘතික ඇමතිවරයා ඇවිල්ලා ඉවරලා මේ ස්ථානේ පසු කරගෙන යනවා මෙතන බැහැලා බලන්නේ මොකද වුනේ කියලා අන්න ඒක පාවිච්චි කරලා අද වෙනකොට චෛත්‍ය රාජයන් වහන්සේගේ මැද හාරලා දහක් බාදක මතින් මුසලී පිබිදි සතන් කෙරුවා සිහල උරුමය දැකදි හෙටක් වෙනුවෙන් කලෙත් මෙහෙවර පුරදි රටක් ඇවිදින් සමිදනුම පානමදි අම්බිටියේ සුමන රතන හිමියනි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි අදිසියාව පංකොඩා වේලි පුරාණ රජමහ විහාරයේ පංකොඩා වේලි පුරාණ රජමහ විහාරය කියන්නේ මේ නෙගෙනහිර පළාතේ පඬකලප දිස්ත්‍රික්කේ මේ චෙන්කලඩී තිබිච්ච ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් වසර 10000 ගානක් පැරණි ස්ථානයක් හදිස්සියේම අද මේ 2024 ජනවාරි 30 වෙනිදාද වාලච්චේනි උසාවියට යන්න තිබුණා ඉඩම් නඩුවකට ඒ ගිහින් එන ගමන් මම ගොඩ වුණා මේ ස්ථානේ බලන්න ඉතින් ඇත්තටම හරිම කනගාටුයි දවසින් දවස මේ දාගැබ හාරලා මේක අඩි 20කට වැඩිය මේ වෙනකොට යටට හාරලා මේක නිදම්වත්තු හොයනවා ඉතින් ඇත්තටම කිසිම බලධාරියෙක් කිසිදු වගකීමක් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන නිසා නැවත නැවත අපේ සාසනික සම්පත් මහ පොළොවට වැළලෙනවා කියන එක ලංකාවාසී ලෝකවාසී සියලු බෞද්ධය දැනගත යුතුයි මේ සිද්ධාස්ථානයේ මෙනුවෙන් මට නඩුවක් තියෙනවා විශේෂ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ එරාවුරවල එතකොට ඒක මේ වෙනකොට අධිකරණයේ තියෙන නඩුවක් මේ භූමියට මේ වෙන පරිහානිය සම්බන්ධව කතා කරන්න ඇවිල්ලා ඒ පිළිබඳව වේල බලනකොට පුරාවිද්‍යා නිලධාරින්ට පහර දුන්නා කියලා තමයි නඩුව දාලා තියෙන්නේ ඒ කියන්නේ මේක ඇතුළත අපිට එන්න බැරි වෙන විදිහට එතකොට දැන් මේවා බලන ඕන කෙනෙකුට තේරෙන්න ඕනේ මේ කුඹුරු වස්සන්ව නෙලාගෙන යන්නේ මේ පුද බිම හාලා මේ පුද බිමේ තමයි මේ කුඹුරු වපුරලා මේගොල්ලෝ මේ අස්සන්ව නෙලා ගන්නෙ මේ ඔබට පේනවා ඇති මේ භූමියේම මේ ගොයන් කපලා ඒවා ගෙනල්ලා දාලා තියෙන්නේ මේ පුරාවිද්‍යා භූමිය තමයි ඉතින් ඇත්තටම මේ ස්ථානේ මේගොල්ලෝ මේ විදිහට වැඩ කරගෙන යනකොට මේවර ඈතිස්සේ හාරලා මේ වගේ තියෙන වස්තු සම්පත් විනාශ කරන්න කොයිතරම් මේ පහසුකමක් ඇද්ද අර පේන්නේ ගොඩැල්ල මේ චෛත්‍යයේ පරිවාරක චෛත්‍යය තමයි අර
ඈතින් පේන බෝධින් වහන්සේ ළඟ තියෙන ඊළඟ චෛත්‍ය. ඉතින් එතකොට මේවා තමයි මේ හාලා සම්පූර්ණම කුඹුරු වපුරලා තියෙන්නේ. එතකොට මේ ඉතිහාසයේ හදලා තිබ්බ බුද්ධ මන්දිරවල දේවාල සතර මහා දේවාල ඒ වගේ ගල් කණු තමයි මේ පොළවේ හැම තැනම විසිරිලා විනාශ වෙලා යන්නේ. ඉතින් අපි මේ ගැන පෙන්වන නිසා තමයි අධිකරණයට අරගෙන ගිහිල්ලා අපිට නඩු දාලා අපිව හිර කරලා මේ පිළිබඳව කතා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම අවුරුද්දකට නඩුවලට වියදම් කරන ප්‍රමාණය අවම කරගන්න තිබ්බා. ඒ වගේම සමාජයෙන් නිදින අපවාද නිନ୍ଦා අපහාස අවම කරගන්න තිබුණා. මේ සිද්ධාස්ථාන මේ විදිහට විනාශ වෙන එක පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යාසක ජෙනරාල්වරයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඒ වගේම මේ රටේ මේ බුදුදහම ආරක්ෂා කරනවායි කියන කෑ ගහන පිරිස හැම කෙනෙකුටම පුළුවන් එකතු වෙලා ඇත්තටම සාධාරණයක් කරන්න මොකද අද වෙනකොට මාව හිරගත කරන්න නඩු පවරලා මට නීතිය ක්‍රියාත්මක කරනවා මිසක මේ සිද්ධාස්ථාන මේ විදිහට මේ පේනවනේ අතීතයේ මුතුන් මිත්තෝ රහත් මහරහතන් වහන්සේලා මේවා ඉදිකල බව සත්‍යයි සහතිකයි. එහෙම නැත්නම් මේ ඊයේ පෙරේද මිනිස්සු ඇවිල්ලා මෙහෙම ගල් කණු කපලා බුදු ගෙවල් හැදුවේ නැහනේ නේද? දේව මන්දිර හැදුවේ නැහනේ. ඉතින් එවැනි තැනක් මේ විදිහට දිගින් දිගටම හාලා මේ ගොයන් වපුරලා කුඹුරු කරගන්න මේ කාල සීමාවේ අපි අධිකරණවල අපේ යතේ තියෙන පිනට ධනට දෙන දේ අපි වේදම් කරගෙන නඩුහබ කියනවා. මං හිතන්නේ මගේ ජීවිතේ විනාශ වෙන්න ඉස්සෙල්ලා මම මැරෙන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික මට විසඳලා දෙන්න මේ රටේ බලධාරි මැදිහත් වෙනවා නම් ඊට වැඩිය ලොකු දෙයක් නෑ මට. මොකද හේතුව මම හැමදාම රණ්ඩු වුණේ බලාපොරොත්තු වුණේ මේවට සාධාරණයක් කරගන්න. හැබැයි අන්තවාදී ජාතිවාදී ආගම්වාදී යම් පිරිසක් දිගින් දිගටම මඬ ගහනවා ලැජ්ජහ කරනවා බණ කියපන් කියනවා රහත්වයන් කියනවා මාර්ගඵල ලබපන් කියනවා. නමුත් අපිට ඒක කරගන්න පුළුවන්. අපිත් කැමති මේ බුදුදහමේ හරය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයකින් මේ සසුනින් සමුගන්න මේ ආ භවෙන් සමුගන්න. නමුත් අපට සිද්ධ වෙලා තියෙන අනාගත පරපුරකට අපේ ජාතික සම්පත් හැටියට පෙර මුතුන් මිත්තෝ රහත් මහරහතන් වහන්සේලා ගොඩනගපු මේ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කරලා තිබීම අපේ වගකීම වෙලා තියෙනවා. ඒ නිසා තමයි බලධාරීන්ට පෙන්වලා දෙන්නේ විටින් විට පෙන්වලා දෙන්නේ මේ පංකොඩාවේලි පුරාණ රජමහා විහාරේ මේ හතර වටේට චෛත්‍ය රාජනන් වහන්සේ මෙන්න හාරනවා. ඇවිල්ලා බලන්න පුළුවන් මේ චෛත්‍ය දැන් හාරනවා. මේකට ආරක්ෂාවක් නැහැ, වගකීමක් නැහැ, කිසිම වගකීමක් නැහැ. එමනම් භික්ෂුන් වහන්සේ නමකට වැඩ ඉන්න පුළුවන් වෙන විදිහට මේ ස්ථානේ සකස් කරලා අර බෝධින් වහන්සේ වටා සම්පූර්ණම හාලා වී වපුරලා බෝධියේ මුල් පෑදෙනකන් අතීතයේ මෙවැනි පෞරාණික ස්ථානික මොනතරම් වටිනා බෝධින් වහන්සේ නමක්ද වැඩ ඉන්න ඇත්තේ. අදටත් වැඩ ඉන්නවා විරාජමානව. මේ බෝධින් වහන්සේගේ ආයුෂ කාලේ අපිට ගණනය කරලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉතා පැරණි බෝධින් වහන්සේ නමක් කියන එක පැහැදිලි. ඒ තමයි බෝධින් වහන්සේ වටා තිබෙන පරිවාරක බැම්. මේ පරිවාරක බැම්මේ දිගපළල ප්‍රමාණය ඇත්තටම ඉතා විශාලයි. මේක යම් රජ කාලයක ඉදිවෙච්චි පරිවාරක බැම්මක් කියන එක පැහැදිලිව පේනවා. මේ බලන්න දරුවා මේකේ පළල ගත්තොත් එහෙම අඩි 6ක්. අඩි 6 මේ පැරණි ගල් වලින් බැඳලා මේ බෝධින් වහන්සේ වටේටම බැම්මක් බැඳලා තිබුණා කියනවා ඒ කාලේ. එතකොට මේ බැමි ඔක්කොම ගලවලා පැත්තකට අයින් කරලා මේ වෙනකොට ඔබට පේන ඇති මේ බෝධින් වහන්සේ ගාමිණන අඩි 6යි තිබෙනවා. අඩි 10ක වගේ තිබෙනවා. මේ වපුරලා තියෙන කුඹුරු බෝධින් වහන්සේ වටේට මේ වපුරලා තියෙන කුඹුරු. එතකොට මේක අපි දිගින් දිගටම පෙන්වලා දෙනවා මේ දේ කරන්න එපා කියලා කියනවා. අපි නීතියට කියන්නේ පොලිසියට දැනුවත් කරලා තියෙනවා. පුරාවිද්‍යා අධ්‍යාසක ජෙනරාල්වරු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනුවත් කරලා තියෙනවා. එහෙම දැනුවත් කරලා තියෙන වෙලාවක තමයි මේ ස්ථානයට මම ඇතුල් වෙන වෙලාවක පුරාවිද්‍යා නිලධාරී කියාගත්ත යම් පිරිසක් මේ කුඹුරු වැඩ කරන පිරිස මේ කුඹුරු කොටන පිරිස මාත් එක්ක ගහගන්න එනවා. අන්තිමේදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වෙනවා. අවසානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දුන්නා කියලා හිර කරගෙන හිටියා කියලා ඔන්න නඩු පවරල තියෙන දැනට ඒක අධිකරණේ ඇහෙන නඩුවක්. මම මේ කියන්න උත්සාහ ගන්නේ මේ බෞද්ධ ජනතාව ඉන්න ලංකාවේ බෞද්ධ ජනතාව තේරුම් ගන්න ඕනේ මේක අන්‍ය ජාති ආගම් වලට වැඩක් නැහැ මේව රැකිල්ල.
ඒ වගේම තමයි දේශපාලඥයන්ට වැඩක් නැහැ මේව රැකෙන්න. ඒ වගේම තමයි යම් යම් ජාතිවාදී අන්තවාදී සංවිධානවලට වැඩක් නැහැ මේ වෙහෙර විහාරස්ථාන රැකෙන්න. මේකේ වගකීම තියෙන්නේ මේක රැකීමේ අවශ්‍යතාවයේ වගකීම තියෙන්නේ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපට. එතකොට අපි මේවා රකින්න මහ පොළොවට බැහැලා කටයුතු කරගෙන යනවා. හැබැයි ඒකට හැම පැත්තෙම බාධක සංකටුළු පිරිහර කරදර කරන්නේ අපි තමයි අපි මේක රකින්න නිසා. ඒක තේරුම් ගන්න ඕනේ රටේ බෞද්ධ ජනතාව. දැන් මං අවුරුදු කීයක් උසාවිය යනවද මේ භූමියේ හින්දා පංකුඩාවේලි පුරාණ රජ මහ විහාරයේ හින්දා. එතකොට ඒ අවුරුදු ගණනටම ගිහිල්ලා නඩුකී කී තහවුරු කරගන්න හදන්නේ මේ සුද්ධ භූමිය වසර දහස් ගාණක් පැරණි. ඉතින් ඒ සියලු දේ විනාශ කරනකම් සිවුරක් කරේ දාගෙන බලාගෙන ඉන්න බැරි නිසා තමයි මේවා අපි සමාජයට කියන්නේ. දිගින් දිගටම නඩු හබවලට පටලලා තිබුණට මේ වගේ ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙන විදිහක් නැහැ. අපි මැරෙනකනුත් නඩුව ඇදිලා යයි. නමුත් මේ පුරාවිද්‍යා ස්ථාන අපිට ආරක්ෂා කරගන්න විදිහක් නැහැ. ඒ නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ වගකීමක් තියෙනවා. එතුමලා මේ රටේ ධනෙන් ජීවත් වෙන නිලධාරී හැටියට කඩිනමින් පියවරක් කරගෙන මේ පංකුඩාවේලි පුරාණ රජ මහ විහාරයේ බේරල කීම. ඉතින් අපි නැවත නැවතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්ට කියන්නේ ඇවිල්ලා බලන්න පුළුවන් මේ ස්ථානයේ සිද්ධ වෙන විනාශය. ඉතින් පහුගිය දවසක මතක ඇති ලංකාවේ වගේම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම බලාගෙන හිටියා විදුර වික්‍රමනායක සංස්කෘතික ඇමතිවරයා ඇවිල්ලා ඉවරලා මේ ස්ථානේ පසු කරගෙන යනවා මෙතන බැහැලා බලන්නේ මොකද වුනේ කියලා. අන්න ඒක පාවිච්චි කරලා අද වෙනකොට චෛත්‍ය රාජනන් වහන්සේගේ මැද හාරලා සම්පූර්ණ මේකේ තියෙන වස්තු සම්පත් විනාශ වෙන විදිහට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි වටේටම කුඹුරු යාය හාලා වී වපුරලා අද වෙනකොට මේ භූමිය ඔවුන්ගේ නිජබිමක් බවට පත් කරගෙන ඇත්තටම අවශ්‍ය කරන කටයුතු ටික කරගෙන යනවා. කනගාටුයි කියන්න. ඒ නිසා අපිට නඩු දාලා තියෙන්නේ මෙන්න මේ ස්ථානේ රැක ගන්න ඇවිල්ලා ඔහුන් විසින්ම ප්‍රශ්න ඇති කරගෙන ඔහුන්ට පහර දුන්නා කියලා අපිව හිර කරන්න නඩු දාලා තියෙනවා. අපි ඒ නඩුවෙන් හිරේ ගියත් කමක් නෑ අනේ දෙයි හාමුදුරුවනේ. මේකට අවධානය යොමු කරන බලධාරීන්ට නිලධාරීන්ට කියන්න තියෙන්නේ මේ පංකුඩාවේලි පුරාණ රජමහා විහාරස්ථානේ ඉක්මනින් මායින් වෙන් කරලා පුරාවිද්‍යා භූමියක් විහාරස්ථාන භූමියක් බවට පත් කරලා ලංකාවාසී මේ බෞද්ධ උරුමය ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අපිට දිගින් දිගටම කරන්න තියෙන වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් මේවා අන්තර්ජාලය හරහා Facebook එක හරහා YouTube එක හරහා සමාජගත කරන්නේ අනේ කවුරු හරි මේවා අහලා බලලා එක්කෝ නඩු හබ වලින් අපිව බේරගයි. අනේ මේ 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 නඩුවට පැටලිලා තියෙන්නේ ඇත්ත කාරණයක් නිසා කියලා කවුරු හරි අවබෝධ කරගයි. නැත්තම් මට උණක් නැහැ මේක ඇවිල්ලා රණ්ඩු වෙන්න. මෙන්න මේ ජාතික විනාශය, මේ සාංස්කෘතික විනාශය, සාසනික විනාශය වළක්ව ගන්න තමයි මම කෑ ගහන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි මැදිහත් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි නැවත නැවත මේ පණිවිඩය සමාජගත කරන්න උත්සාහ ගන්න. මෙයින් බලන්න පංකුඩාවේලි පුරාණ රජ මහ විහාරයට වෙන විනාශය කියන එක. තෙරුවන් සරණයි.